ආදරයෙන් පිළිගන්නවා සිවුකොණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම විවාහය ආදරය කියන්නේ කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් සංදිස්ථාන බව කිව්වොත් වරදක් නැහැ දෙදෙනෙක් අතර ආදරයක් ඇති වෙන්න සියලු දේ ගැළපෙන්න ඕන කියන මතය බොරුවක් බවට පත් කරපු අපූර්ව කපල් 15ක් පිළිබඳවයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ පෙනුම වයස මිනමුදල් වගේ බාහිර දේවල් දෙදෙනෙකුගේ ආදරයට කිසිම බලපෑමක් ඇති කරන්නේ නැති බව ඔයාට මේ වීඩියෝවෙන් අපූර්වට තේරුම් යයි හැම දෙයකටම කලින් මතක් කරනවා සිවුකොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා එහෙනම් අපි යමු වීඩියෝවට මුලින්ම අපි කතා කරන්නේ නනුකා ගොඩවන්සේ සහ බෙරා ඉවනිෂ්විලි පිළිබඳව නනුකා පෙනුමෙන් අතිශයින් සුන්දර කාන්තාවක් බවට ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මුලදී සඳහන් කරපු ආකාරයටම සැබෑ ආදරය සඳහා පෙනුම හෝ වෙනත් සාධක බලපාන්නේ නැහැ නනුකාගේ පෙම්වතා බෙරා ඉවනිෂ්විලි උපතින්ම ඇලි සමක් සහිත පුද්ගලයෙක් ඔහුගේ හිස කෙස් රැවුල සහ සම්පූර්ණ ශරීරයම තනි සුදු පැහැයෙන් යුක්ත වෙනවා. ඔහු වෘත්තීයමය වශයෙන් බොහෝ සාර්ථක ගායකයෙක්. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ පියා ඉතා දක්ෂ ව්‍යාපාරිකයෙක්ද වෙනවා. කොහොම වුණත් ලෝකයේ පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගන්න තරම් නනුකාගේ සහ බෙරාගේ විවාහ මංගල්‍ය මනස්කාන්ත එකක් වුණා. දෙවැනියට අපි කතා කරන්නේ මසුන් රේස් සහ සාරා රොසී පිළිබඳව. වයස අවුරුදු 54ක් වෙච්ච රීස් සහ වයස අවුරුදු 27ක් වූ තරුණ නිරූපිකාවක් වන සාරා රොසි ආදරයෙන් වෙලි අවසන්. දවසක් මසුන් රීස් තමන්ගේ Facebook ගිණුමට පිවිසෙනකොට මෙම සුරූපී තරුණිය ඔහුට පණිවිඩයක් එවලා තිබුණා. එතැනින් ඇරඹුණු ඔවුන්ගේ යහළුකම අවසන් වුණේ ආදරයක් බවට පත්වීමෙන් පස්සේ. මසුන් කුඩා කාලේ ඉඳලම විකට නාට්‍යවල රඟපෑම තම ජීවිකාව කරගෙන තිබුණා. ඔහුගේ අධික බර, මිටි සිරුර සහ විකෘති වූ නාසය හින්දා ඒ වෙනතුරුම ඔහු කාන්තාවකගේ ආකර්ෂණයට නතු වී තිබුණේ නැහැ. ඔහු පවසලා තිබුණේ සාරා තමන් වෙත මෙල අධික ත්‍යාග ලබා දුන්නත් මේ වෙනතුරුත් ඔහුගෙන් කිසිවක් බලාපොරොත්තු වෙලා නැහැ කියලයි. තුන්වැනියට අපි කතා කරන්නේ බොබාන් මර්ජනොවිච් සහ මලිකා මරියානොවිච් පිළිබඳව. බොබාන් සර්බියානු ජාතික දක්ෂ බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වෙනවා. ඔහුගේ සම්පූර්ණ උස අඩි 7.2ක්. ඔහුගේ බිරිඳ ඔහුට වඩා අඩි 2.5ක් උසින් අඩුයි. මේ හින්දාම ඔවුන් දෙදෙනා එකට සිටින පින්තූරයක් දකින්න පුද්ගලයෙකුගේ පුදුමයට හේතු වෙන්නට පුළුවන්. ඔවුන්ගේ උසේ ප්‍රශ්නය හැරුණු විට ඔවුන් දෙදෙනා ඉතා හොඳ පෞල් ජීවිතයක් ගත කරන බව තමයි සඳහන් වෙන්නේ. ඔවුන් දෙදෙනාට මේ වෙනකොට දරුවන් දෙදෙනෙක්ද ඉන්න බව තමයි වාර්තා වෙන්නේ. ඔවුන්ගේ දරුවන්ට තමන්ගේ පියාගේ ජාන උරුම වේවිද? හොඳයි, අපිට ටික දවසක් ඒ වෙනුවෙන් බලා සිටින්නට වෙනවා. හතරවෙනියට අපි කතා කරන්නේ මිකෙල් රෝෆිනෙල්ලි පිළිබඳව. මිකෙල් රෝෆිනෙල්ලි ලෝකේ ජීවත් වන පළලම උකුල හිමි කාන්තාව වෙනවා. ඇයගේ උකුලේ සම්පූර්ණ පළල අඩි 3ක් වෙනවා. කොහොම වුණත් ඇයගේ සැමියා කිලෝග්‍රෑම් 190ක් බර තමන්ගේ බිරිඳට දක්වන්නේ දැඩි සෙනෙහසක්. ඔවුන් දෙදෙනා බොහෝ සතුටින් ජීවත් වන ෆොටෝ බොහොමයක් ඔවුන්ගේ සමාජ ජාල ගිණුම්වල දකින්නට ලැබෙනවා. ආදරයට පෙනුම ප්‍රශ්නයක් නොමැති බව ඔවුන් දෙදෙනා ලෝකයට පෙන්වන්නේ මෙන්න මේ විදිහට. පස්වෙනියට අපි කතා කරන්නේ ගංගා සහ ජමුප් සහෝදරියන් දෙදෙනා සහ ජසමුද්දීන් අහ්මල් පිළිබඳව. තමගේ ජීවිත කාලය පුරාම එකිනෙකාට බද්ධ වී සිටින මෙම කාන්තාවන් දෙදෙනා උපත ලැබුවේ බද්ධ දරුවන් ලෙස. ඔවුන් දෙදෙනාට අත් හතරක් සහ පාද තුනක් පිහිටලා තියෙනවා. ඔවුන් දෙදෙනා තමන්ගේ වෘත්තීය ලෙස සිදු කරන්නේ සර්කස් සංදර්ශනවලට සහභාගී වීම. ඔය දෙන්නට මිනිසුන්ගේ අවධානය හොඳින් ලැබෙන හින්දා ඉතා හොඳ මුදලක් උපයා ගැනීමට ඔවුන් සමත් වෙලා තිබෙනවා. ඔවුන් දෙදෙනාට වයස අවුරුදු 45 දී අහ්මාල් මුණ ගැසී ඇති අතර දුටු විගසම ඔවුන් තිදෙනා ආදරයෙන් බැඳුණු බව සඳහන් වෙනවා. ඔවුන් තිදෙනා බෙහෙවින් ආදරයෙන් පසු වුණත් ඉන්දියාවේ සාම්ප්‍රදායික පසුබිම මත ඔවුන්ට විවාහ වීමට අවකාශයක් හිමි වෙන්නේ නැහැ.
හයවෙනියට අපි කතා කරන්නේ කේට් කැත්කාරි සහ ඩැරන් ඩොනගේ පිළිබඳව. කේට් බොහෝ ජනප්‍රිය වී සිටින්නේ ඇයගේ එතරම් ආකර්ෂණීය නොවන පෙම්වතා හින්දා. පන්ච් ඇන්ඩ් එබර්ට් තරගාවලියේ ජයග්‍රාහකයා වූ ඩැරන් ඒ තරම් කඩවසම් පෙනුමක් උසුලන්නේ නැහැ. නමුත් කේට් ඔහුට බොහෝ සෙයින් ආදරය කළ අතර ඔවුන් මීට කලකට ඉහතදී විවාහ වුණා. එම විවාහයෙන් ඔවුන් දෙදෙනාට මේ වෙනකොට දරුවන් දෙදෙනෙකුද සිටිනවා. ඊට පස්සේ ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ සෙයින් කතාබහට ලක් වුණේ ඔවුන් දෙදෙනාට ලොතරැයි ජයග්‍රහණයක් ලැබීමෙන් පස්සේ. එහිදී ඔවුන්ට ඩොලර් මිලියන 1.3ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට හැකි වුණා. හත්වෙනියට අපි කතා කරන්නේ හැනා රෝස් ඩෝල්ටන් සහ ස්ටෙෆාන් රාජ් පිළිබඳව. මේ දෙන්නා නිතරම සැරසී සිටින්නේ බොහෝ භයානක ස්වරූපවලින් වීම විශේෂත්වයක් වෙනවා. හැනා සහ ස්ටෙෆාන් මුණ ගැසී තිබෙන්නේ විලාසිතා පිළිබඳව ඉගෙන ගන්නා අතරතුරේදී. එහිදී ඔවුන් එකිනෙකාට ගැළපෙන බව තේරුම් ගත්තට පස්සේ ඔවුන් ආදරය කරන්නට පටන්ගෙන තිබුණා. ඔවුන් දෙදෙනාම නවීන විලාසිතා අත්හදා බැලීමට බොහෝ සෙයින් කැමති අය වෙනවා. ඒ දෙන්නා තමන්ගේම ඇඳුම් විලාසිතා නිර්මාණය කර ඒවා වෙළඳපළට නිකුත් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. වඩාත් සුවිශේෂී කාරණය වෙන්නේ ඔවුන් දෙදෙනා බොහෝ භයානක පෙනුමක් සහිත විලාසිතාවලට විශාල වශයෙන් ප්‍රිය කිරීමයි. අටවෙනියට අපි කතා කරන්නේ කුන් නුගේ පිළිබඳව. මේ අලංකාර යුවතියගේ සිත දිනාගත් පුද්ගලයා කවුරුන් වෙන්න පුළුවන්ද? මේ ඉන්නේ ඇයගේ පෙම්වතා. ඇය අඩි 6ක පමණ උසකින් යුතුවන අතර ඇයගේ පෙම්වතාගේ උස අඩි 3ක් පමණයි. ඇය තමන්ගේ පෙම්වතා පිළිබඳව සමාජ මාධ්‍යවල නිතරම පුවත් පළ කරනවා. ඇය පවසන්නේ ලෝකයේ සිටින සරාගීම ශක්තිමත්ම පිරිමියා සිටින්නේ තමාට කියලයි. නවවෙනියට අපි කතා කරන්නේ ඇමන්ඩා පිළිබඳවයි. උස මහත කියන දෙකම එකම ආකාරයට පිහිටලා තියෙන ඇය වෙනුවෙන් ඉතා විශාල කාන්තාවක් වෙනවා. ඇයගේ ශරීරය කොතරම් උස සහ මහත වුණත් ඇය තමන්ගේ සැමියා ලෙස තෝරාගෙන තියෙන්නේ ඇයට වඩා භාගයක් හෝ ප්‍රමාණයෙන් විශාල නොවන පුද්ගලයෙක්. තමන්ගේ ශරීරවල ප්‍රමාණය බාධාවක් කර නොගත් ඔවුන් දෙදෙනා තමන්ගේ ජීවිත ඉතා විනෝදයෙන් ගත කරන බව තමයි සඳහන් වෙන්නේ. දහවෙනියට අපි කතා කරන්නේ රුසියාවේ අපූරු යුවලක් පිළිබඳව. කලින් කතා කරපු ඇමන්ඩාගේ ස්වාමි පුරුෂයා වගේම මෙම යුවලගේ සැමියාත් විශාල බිරිඳක් ලබා ගැනීමට වාසනාවන්ත වෙලා තියෙනවා. ඔවුන් දෙදෙනා මෑතකදී විවාහ වුණා. ඔවුන් තමන්ගේ ඡායාරූප අන්තර්ජාලය හරහා පළකිරීමත් එක්ක එවට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. රුසියාවේ අන්තර්ජාලය පුරා එම සතිය පුරාම සංසරණය වුණේ ඔවුන්ගේ ඡායාරූප. ඔවුන් දෙදෙනා පෙනුමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වුණත් මුලදී සඳහන් කළ ආකාරයටම ඔවුන් දෙදෙනාගේ ආදරයට එය සුළු හෝ බලපෑමක් සිදු කිරීමට සමත් වුණේ නැහැ. 11 වෙනියට අපි කතා කරන්නේ වෙට් මැක වොෂින්ටන් සහ විජේ ග්ලෙස් පිළිබඳව. ඔබ මේ දකින ආකාරයටම වෙට් සහ විජේ කියන මේ දෙදෙනාම හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් වෙන්නේ නැහැ. ඔවුන් දෙදෙනාම කායික අඩුපාඩු රාශියකින් පෙළුන නමුත් දෙදෙනාම ඒවාට එකට මුහුණ දීලා ඒවා ජයගන්නට ඔවුන් තීරණය කරලා තියෙනවා. ලැබූ පුහුණුවත් එක්ක මේ වෙනකොට වෙට්ට කිලෝග්‍රෑම් 120ක බරක් එසවීමට හැකියාව ලැබිලා තියෙනවා. ඔවුන් දෙදෙනා තමන්ගේ අඩුපාඩු සකසා ගන්නා අතරම අනෙක් අයව උද්‍යෝගිමත් කරන්නටද අමතක කරන්නේ නැහැ. 12 වෙනියට අපි කතා කරන්නේ ලාවියෝ බ්‍රිටෝර් සහ බෙනෙඩේටා බොසි පිළිබඳව. ඉතාලියේ ජීවත් වන ලාවියෝ බිලියනපතියෙක් වෙන අතර ඔහු තමන්ගේ පෙම්වතිය ලෙස තෝරාගෙන තියෙන්නේ 27 බෙනෙඩේටා බොසි කියන යුවතිය. ඔහුගේ සහ ඔහුගේ පෙම්වතියගේ වයස් පරතරය අවුරුදු 20ක්. සත්‍ය වශයෙන් නම් මෙම යුවතියන් සීයා ලෙස ඔහු හැඳින්වීම වරදක් නැහැ. නමුත් ඔවුන් දෙදෙනාගේ ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වෙන ආකාරයට පෙනී යන්නේ ඔවුන් තමන්ගේ වයස පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකරන බවයි. 13 වෙනියට අපි කතා කරන්නේ මර්ජෝරි මැකෝල් සහ කයිල් ජොන්ස් කියන දෙදෙනා පිළිබඳව. මැකෝල් නම් කාන්තාව වයස අවුරුදු 91ක් වන මහලු කාන්තාවක්. කයිල් ජොන්ස් වයස අවුරුදු 31ක් වන පිරිමි පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනා අතර වයස් පරතරය අවුරුදු 60ක්.
කයිල් කියන්නේ තමා නිතරම තමාට වඩා වැඩිමහල් කාන්තාවන්ට ප්‍රිය කළ බවයි. මේ හින්දා මැකුල් තමන්ට ඉතා හොඳින් ගැළපෙන බව තමා තීරණය කළ බව ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. මැකුල් කාලයක් තිස්සේ තමන් සමග එළියට යාම ප්‍රතික්ෂේප කළත් තමන්ගේ දැඩි ඉල්ලීම මත සියල්ල යථා තත්ත්වයට පත් වූ බව ඔහු කියලා තියෙනවා. 14 වෙනියට අපි කතා කරන්නේ බොන්මි හන්ගන් පිළිබඳව. මේ පුද්ගලයා දුටු වහාම ඔහුට තමන්ගේ සහකාරිය සොයා ගැනීමට අපහසු බව ඔබට සිතෙන්නට පුළුවන්. හැබැයි ඔහුට කිසිසේත්ම තමන්ගේ පෙනුම සහකාරියක් සොයා ගැනීමට බාධාවක් වුණේ නැහැ. ඇයගේ නම පච්චාරා වන අතර ඇය ඔහුට වඩා වයස අවුරුදු 15කින් ලාබාලද වෙනවා. ඇයට ඇයගේ පෙර විවාහයෙන්ද දරුවෙක් සිටින අතර ඇය කියලා තියෙන්නේ තමන්ගේ සැමියා තමන්ටත් තමන්ගේ දරුවටත් බොහෝ සෙයින් ආදරය කරන කරුණාවන්ත පුද්ගලයෙක් කියලායි. අවසානයේ අපි කතා කරන්නේ කුමාර් ප්‍රමෝද් පිළිබඳව. ඉන්දියානු ජාතිකයෙක් වන කුමාර් ප්‍රමෝද් නිතරම කනස්සල්ලෙන් පසු වුණේ තමන්ගේ ශරීරයේ අඟුටු මිටි ස්වභාවය හින්දා. ඔහුගේ උස අඩි 2ක් පමණ වන අතර එය සෙන්ටිමීටර් වලින් නම් සෙන්ටිමීටර් 60ක් පමණයි. ඔහු කුඩා කාලයේ සිටම දෙවියන්ගෙන් ඉල්ලලා තියෙන්නේ තමන්ට ගැළපෙන සහකාරියක් හිමි කරලා දෙන්න කියලා. අවසානයේ ඔහුට ගැළපෙන සහකාරියක් ලබා දෙන්න දෙවියන් කාරුණික වෙලා තිබ්බා. ඔහු විවාහ කරගත්තේ පූනම් දේවි කියන කාන්තාවක් වන අතර ඇයත් අඟුටු මිටි කාන්තාවක් වෙනවා. ඇයගේ උස සෙන්ටිමීටර් 104ක් වෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සෙව්කන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.